ආයුබෝවන් කියලා මම ඔයගලන්ව ආදරේ රසෝයනට පිළිගන්නවා. අද පෙන්වන්නේ කෙහෙල් මුවෙන් සීනි සම්බෝලේ. වටේ පොතු ඉවත් කරගත්තු කෙහෙල් මුව තියෙනවා මෙතන. මේ දෙකේම බර ග්‍රෑම් 500ක් වගේ වෙනවා. මේ වතුරේකට ලුණු දාගන්න. කහට පිපෙනක වළක්වන්නයි අපි මේක කරන්නේ. මේ විදියට කපපු ටික ලුණු වතුරට දාගන්න. දැන් ඔක්කොම කපාගෙන තියෙන්නේ. වතුර ඉවත් කරගමු. දෙහි මිශ්‍ර වතුර දාලා හොඳින් හොද ගන්න. මෙතන තියෙනවා කෑලි මිරිස් ටික. මම මේක පොඩ්ඩක් බැද ගන්නවා. මේ ප්‍රමාණය ඇති ලිප් ඔෆ් කරලා මේක දැන් ටිකක් නිවලා හොඳින් කුඩු කරගන්න. මෙතන සියඹලා තියෙනවා. මම මේකට උණු වතුර ටිකක් දාගන්නවා. මෙතන තියෙනවා කරපිංචා, රම්පේ, තලාගත්තු කරදබුංගු කරාඹු නැටි, කුරුඳු පොත්ත සහ උඹලකඩ. මම කිව්වා කෙහෙල් මුව ග්‍රෑම් 500ක් වගේ තියෙනවා කියලා. ඒකේ බරට මම ලුණු ගත්තා. ඒ ටිකක් කපාගෙන තියෙන. දැන් මේ දෙක එකට මිශ්‍ර කරමු. මේ සැහෙන් දෙකක් වගේ මෙතන තියෙනවා. එකක් දාගන්න. ලුණු ලුණු මදි නම් අපිට තව දාන්න පුළුවන්. බෙදලා කොටාගත්තු මිරිස්. මම දැන්ට මෙසහන් දෙකක් වගේ දාගන්නවා. මදි නම් තව ටිකක් දාගමු. කහ ටිකකුත් දාගන්න. දැන් අතින් හොඳින් අනා ගන්න ඕනේ. අතට වතුර ටිකක් දාගන්න. අත හොදලා වගේ ඒ වතුර ටිකක් මේකටම දාගන්න. ලිපේ තියන්න පුළුවන් භාජනයක් ගන්න. දැන් ඒකට කෙහෙල් මුව මිශ්‍රණය දාගන්න. දැන් මේක ලිපේ තියාගමු. අඩු ගින්දරේ වහලා ටික වෙලාවක් තඹගමු. වතුර ගතිය හිඳෙනකම්ම මේ විදිහට තඹ ගන්න ඕනේ. මේ වෙලාවේ ලුණු ඇඹුල් බලන්න. මට හිතෙනවා තව සියඹලා ටිකක් ආවොත් හොඳයි කියලා. මම තව මේ සැහැන්දක් වගේ එකතු කරගන්නවා. තමගේ රස අනුව ඔයගලන්ට පුළුවන් ඒව එකතු කරගන්න.
පැය භාගයක් වගේ අඩු ගින්දරේ අපි මේක දැන් ලිපේ තියාගත්තා. තේ වතුර ඔක්කොම හිඳිලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔයගොල්ලෝ දන්නවා හොඳ පිරිසිදු පොල් තිල් එක තියෙනවා දැන් වෙළඳපළේ ගන්න. ටිකක් නිල අධිකයි. ඒත් මේක පාවිච්චි කරන්න මේක හොඳයි. මේකෙන් මේ සැහැන්දක් වටේට මේ විදිහට දාගන්න. හැඳි මිටෙන් කලවම් කරන්න. අඩු ගින්දරේ තියාගන්න ඕනේ. ටිකක් මෙහෙම තියාගමු. අඩිය අල්ලන්න දෙන්න එපා. දැන් තෙල් තව මේ සැහැන්දක් ඒ විදිහටම වටේට දාගන්න. තව ටික වෙලාවක් මේ විදිහටම අඩු ගින්දරේ තියලා තියන්න. තව තෙල් මේ සැහැන්දක් මම දාගන්නවා. එතකොට ඔක්කොම තෙල් මේ සැහැන් තුනයි. කලවම් කරලා තව ටික වෙලාවක් මෙහෙමම තියලා තියන්න. දැන් සීන් ටිකක් දාගන්න. දැන් ලිප් ඔෆ් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්තු කෙහෙල් මෝ සීනි සම්බෝලේ. මේක අමුතු වැඩි ප්‍රමාණයකට සංග්‍රහ කරන්න පුළුවන්. මේකේ ප්‍රමාණය වැඩි. ඒ වගේම විනෝද චාරිකාවක් ඔය හරි යනකොට මේ වගේ සීනි සම්බෝලයක් හදාගෙන යන්න. එතකොට ගොඩ දෙනෙක්ට සංග්‍රහ කරන්න පුළුවන්. නැවත වීඩියෝ එකකින් අපි හමු වෙමු.